මුතු අරුසාවේ. සිරි, ඔබ දන්නවද වැඩ? මම දන්නේ. ඒක තමයි මම මේ කියන්න හදන. එන ඉතින් කියපන්. අද මට මගේ පුංචි කිරිල්ලි ආඩම්බරකම පෙන්වන්නේ. පුංචි කිරිල්ල කිව්වේ නයනද? යාළ කවුද බං පුංචි කිරිල්ලි කියන්නේ? මේ 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 මට උඹේ කුරුළු භාෂාව තේරෙන්නේ නැහැ. කියන කෙහෙල් මලක් දිග පළල ඇතුව කියපන්. ඔලියා, පුංචි කිරිල්ල කියලා කිව්වේ මගේ තාරුකාට. අර අහිංසක කෙල්ල තාරුකාද? ඉතින් මං අද්දවල් ගෙදර ගිය වෙලාවේ බොන්න වතුර එකක් කිල්ලුවා. වතුර එක මල්ලි ගියා තේවල මේකේ ගෙට වෙලාම හිටියා. මිරිල්, ඒකට කියන්නේ මචං ආඩම්බරකම කියලා නෙමෙයි, හැදියාව, හැදිච්චකම. අනේ මේ මං ඒකට ආසයි බා. ආසයි? ඒ වුණාට ඒ කිව්ව උඹට ගැලපෙන්නේ නැහැ. මොකද මගේ තියෙන අඩුව? නෑ නෑ නෑ, උඹේ කිසිම අඩුවක් නෑ. මම කිව්වේ ඒ කෙල්ලට වැඩිය උඹේ හැම දෙයක්ම වැඩි කියලා. ඒකයි උඹට ගැළපෙන්නේ නැත්තේ. එතකොට තාරුකාව ගැළපෙන්නේ උඹට? මං එහෙම කතාව කිව්වේ නෑනේ. මං කිව්වේ ඒ අහිංසක කෙල්ල ගැළපෙන්නේ. ලස්සන අහිංසක හදවතක් තියෙන තරුණ කොල්ලෙකුට. උඹ මගේ ළඟ ඉඳගෙන මගෙන්ම කාලා බීලා මටම ගරහනවා නේ? මිරිල්, උඹට ඩෝන් ගියාට මට කරන්න දෙයක් නෑ. මං කිව්වේ ඇත්ත. හැබැයි ඉතින් උඹට ගැළපෙන්නේ අර මිනිහා මැරිච්ච නයන වගේ කියා. එහෙමද හිතාගෙන ඉන්නේ? බලපංකෝ, මම කවදා හරි තාරුකාව ගන්නෙ නැද්ද කියලා? බලමු බලමු. පොඩියකෝ, ලොක්කි, ඔයිට කැතුලින් ගිහින් තියාපා. අද තාත්තා බඩ ගොඩක් ගෙනල්ලා. මට වතුරේකුත් ගෙනින් ඈ. අම්මේ, මෙන්න තාත්තා ඉල්ලෝ. මේන් උඹට සීනි මුරුකුයි බූන්දි. ගෙදරෙන් නම් කියපුවන්සේ කොහෙද මේ ගියේ? ගෙදරෙන්ඩේ කියලා හිතාගෙන සෙල්ල කතරගම් පාරට හරිනවා විතරයි. බස් ස්ටෑන්ඩ් එක ගාව තේ කඩේ කරන වික්ටරයි හම්බුණා. ඉතින් එයා තව මාත් එක්ක මාව හොයාගෙන ගෙදර යන ගම. කොළඹ මහත්තයෙක්. මේ රෙස්ට් හවුස් එකක් කරනවලු. අලුතෙන් පටන් ගන්න. කාමර 10ක රෙස්ට් හවුස් එකක්. ආතත් ජනේල් දොරවල් වැඩයි වහලේ වැඩයි සේරම මට බාර ගන්න කිව්වා. කතරගම දෙවියන්ගෙන් පිහිටයි. මම ඉතින් ඒකමම කියලා වැඩේ බලාගෙන ආවා. හෙට ඉඳලා වැඩ පටන් ගන්නත් වෙයි. හැබැයි ඉතින් තව කව හරි හොයා ගන්නත් වෙයි නේද? මාත්‍යට ඕනේ එතනම ඉඳලා වැඩේ කරන්න. ඒ හින්දා මගේ අත් උදවට ඉන්න තුන් දෙනාට කතා කරගන්න වෙයි. මුතු අරුසා.
රුපියල් 15000ක ඇඩ්වාන්ස් එකකුත් දුන්න අදම. හැබැයිද? මං ওই බඩු ගෙනල් ඉතුරු සල්ලි ටික ඔක්කොම උතන තියෙනවා. අපි මේකෙන් ටිකක් කෙලිගේ පොතට දාමුනේ. සුමිත කැමති විදිහකට කරා ගන්නකෝ. මේ මොකද්ද? ඔයා මට දවල් දුන්න රුපියල් 250. වැඩක් නෑ නෑ කියලා කිව්වා විතරයි මාස ගානකටම අපිට වැඩක් හම්බුණා. අපිව කවදාවත් බඩගින්දරේ තියන්නේ නෑ බං. මේක කතරගම දීහාඳුරන්ගේ අඩවියනේ. දවල්ට කොහෙන්ද කෑවේ? ගෙස්ට් එකේ මහත්තයා කෑම ගෙනාවා. කුසුමේ පුළුවන් නම් තේ ටිකක් හදපන්කෝ. ඇයි පුළුවන් නම් කියන්නේ? මට තේ හදන්න පුළුවන්. කැමති නැද්ද එහෙම වෙනවට? අනේ අපිට නම් ප්‍රශ්නයක් නැහැ. මම මේ බැලි උඹේ වැඩ දිහා. උඹ දැන් වැඩිපුර මල් කඩලා ගෙනත් දෙන්නේ තාරුකාලට. උඹ දැන් නිතරම යන්නේ ඉන්නේ තාරුකාලය ගෙදර. ඒ මදිවට දැන් නිතරම මල් කඩේ කරන්නේ උඹයි. අනේ ඉතින් අපිට ඇහැට කනට පේන කෙල්ලෙක්වත් හිටියානම්. අනේ මේ ඇසලින් නැන්දේ. බෝම්බේ වැඩක් බලාගනින් බං අනුන්ගේ වට හොට දාන්න නැතුව. මගේ ගෙදර වැඩක් තියෙන වෙලාවට උඹටත් බැරිද මගේ කඩේට ඇවිල්ලා බිස්නස් එකක් කරලා දෙන්න? අනේ මේ ඇසලින් නැන්දේ මම මේක කරන්නේ මගේ කැමැත්තෙන්. උඹ අනුන්ගේ දේවල් වලට ඊර්ෂ්‍යා කරන්නේ නැතුව ඉඳපන්. ආයෙන්න මල්ලාබයි මල් මල් පොකුරක් රුපියල් 100යි මල්ලාබයි මල් හදවත වගේ ලස්සන මල් ආයෙන්න මල් ගන්න මල්ලාබයි මල් මල්ලාබයි මල් ආයෙන්න මල්ලාබයි මල් සින්නන්දේ උඹත් ගිහිල්ලා බිස්නස් එකක් කරගනින්කෝ. මල් පොකුරක් රුපියල් 100යි මල්ලාබයි මල් ආයෙන්න මල්ලාබයි මල් මල්ලාබයි බණ්ඩාරයෝ උඹ ඔය මොන જાති දෙම්මත් උඹට නම් කවදාවත් තාරුකාව ලැබෙන්නේ නැහැ. සදමින ශෝක මාල රුක්ෂේමින්නා කවුදෝති රම්‍යා කති. සදමින ශෝක මාල රුක්ෂේමින්නා කවුදෝති රම්‍යා කති. චණ්ඩාල ගෝත්‍රේ චණ්ඩාල කන්‍යා චණ්ඩාල ගෝත්‍රේ චණ්ඩාල කන්‍යා ප්‍රේමිට හෘදේ පුදම්
ප්‍රතිසරි ප්‍රේමිටර් දේපුදම් ආරන්නේ ඉන්න මිරම්යා කති ස්‍රියා කාන්තවසේ මාපිනේ ආරන්නේ ඉන්න මිරම්යා කති ස්‍රියා කාන්තවසේ මාපිනේ ඔන්දැම්මන් එකක් කිව්වනේ දැන් අපි කියමු අම්මට කියන්න කියලා එකක්. අනේ මේ මට නම් බෑ. පුතා කියන්නකෝ. අනේ අම්මා කියන්නකෝ. ඕ මිටියට උඹලා අම්මට හොඳට සින්දු කියන්න පුළුවා. එහෙනම් තාරුකා කියන්න. අම්මා කිව්වට පස්සේ මං කියන්න. හරි හරි ඉතින් අගේ නොකර කියන්නකෝ. එහෙනම් අපි දෙන්නම කියමු. එහෙනම් ඉතින් කුසුමෙන් පටන් ගන්නකෝ. දුර පෙනෙන තැනි තලා සාදු කිය කියා උන් පොයදා දේශියා සාදු කිය කියා නැත සංස වැරදීනේ නැගෙන රීදි සීනු හඬින් ගුවන එලිකලා සිදුවෙනවා
Oh,